දෙදහස් විසි එක වසර සුබ නව වසරක් වේවා මේ පැතුම විෂන් කෑවිතින් අම්පාර කුඩුම්බිගල අභයභූමිය පිහිට ඇත්තේ කුමන ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපෙයි එහි වගාබිමකදී කොටියකු සපා කැම නිසා ගොවියෙක් ජීවිතක්ෂයටපත් වුනේ පසුගිය බදාදායි ඔහු පානම හැලව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ගොබින් ටෙලිවි ඇති මෙම තර්ජනය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ලාහුගල ප්‍රාදේශ ලේකම් සඳරුවන් අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්දිට පසුදින පානම මහාවිද්‍යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඊට පානම වනජීවී කාර්යාලයේ නිලධාරීන් දෙක්ම සිටියා හමුදා ඇතුළු ආරක්ෂා අංශවල ආරක්ෂාව යටතේ මේ ගොවීන්ගේ කුඹුරු වැඩ කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අධිනියද යෝජනා කරගත්තා. මේ අතර පානම වනජීවී කලාපයේ ඇති විදුලි වැට සක්‍රිය කිරීමට ගිය ගොවියෙක් ඊයේ පස්සරුවේ කොටියෙකුගේ සපා කැමකට ලක්ව තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ එම පුද්ගලයා යුද හමුදා සෙබළුම් පිරිසක් විසින් පානම රෝහලට ඇතුළත් කළ පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහල වෙත මාරු කර යවූ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා. दिन तुनक गोविंद दिदेन कोटि प्रहार वर्ट लक्ष्मी मेहतुवेन वनजीवी निर्धारिंट विरोधे पलकल प्रदेशवासीन पिरिसाक पाणम वनजीवी कार्यालयट ईये रात्रिये पहर दी देपल वलट अलाभहानि सिदु कर तिबेनवा पसुव पोलीसिय हा पोलीस विशेष कार बलकाय युधामदाव हा नाविक हमदाव एक्व तत्त्वय पालने किरीमट पीवर गेन तिबुना पहर दीम संबंधेन सेकपिट पुद्गलिन पास देनकु अत्तरंगुट गेनुना මෙතර අදාළ කොටියා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට සෙන්ගමුව යුද හමුදා කඳවුරේදී අද සාකච්ඡාවක් පැවැත්තුණා. ගොවි සභාපතිවරුනුත් එකතු වෙලා ඒකමතික තීරණයකට ආවා. තනිව පැල් රැකීම වෙනුවට කණ්ඩායම් ක්‍රමය මගින් පැල් රැකලා ඒ කණ්ඩායම් ශක්තිමත් කිරීම. දැඩිව පහර දෙන කොටියා අල්වා ගැනීමට අවශ්‍ය උගුල අපිට ලැබෙමින් පවතිනවා. ඒක ජීවිත හානියක් වෙන්නේ නැහැ කොටියාගේ. ඉන් අනතුරුව අපි අමුද බහැර වනයේකට බහැර කිරීම. කොටියා සහ යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් කුඩුම්බිගල අභයභූමිය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ කොටි පහර දෙන නිශ්චිත හේතුවක් තවමත් කියන්න බැහැ. විශේෂම රාත්‍රී කාලයේ ගමන් බිමන් අවම කරන්න ඕනේ ප්‍රදේශවාසීන් සුනකීන් හා හරකුන් වැනි සතුන් තමන් හා කැටුව යන්නේ නැති තරමට තමන්ගේ ආරක්ෂාව දිනු වෙනවා.